ඔව් මානවවාදී ඇසකින් ලෝක දිසබල උපන් නිර්මාණකරු විටක කවිය ලේකකෙක් එසම විටක ග්‍රන්ථ සම්පාදකවරයෙකු වුණා ඔහු නමින් මහින්ද ප්‍රසාද් මස්සිංහ පාඨකලව සිසිලකල පාඨක ජනාධාරයටපත් අපූර්ව මානවවාදී ලෝකයෙන් ලෝක දිසබල අපූර්ව නිර්මාණකරු ලෙස හඳුන්වන්නට පුළුවන් 2010 වසරේ තම ප්‍රථම කුලදුව කාව්‍ය නිර්මාණය කරන වෙන හෘත්තිම පියලක හිට්මා එලි දක්වන එලෙසම 2012 වසරේදී තම කන්හිඳ ලියවුණු ශෝකී සරතන කුස සලකන සෙන්කොට්ට නවකතාව එලි දක්වයි 2012 වසරේදී විශිෂ්ටතම නවකතාව විද්‍යෝදය සාහිත්‍ය සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගොඩිගේ සාහිත්‍ය සම්මානය මෙන් සාන පුස්තක සම්මානය වෙත එම කෘතිය නිර්දේශ වෙනවා ඔහුගේ වෙනත් කෘති පිළිබඳ සඳහනක් කළහොත් මාණිකාවද අපෝයාව එහි කියන්න හැල්ලා වෙන කෘති පෙන්වා දෙන්නට පුළුවන් අර සාහිත්‍ය නම් කෙද්දේ 15 වන අස්සන්නක් වන්නුව රත්නපුර දිස්ත්‍රික්කයේද සබරගම වන පමණක් නම් මහත්යලයන්ටම අය අභිමානයක් ගෙන දෙන්නේ කතුවරාගේ මොත්පිට ගොස් මාමිහි අන්තර්ගත තිබෙන යමක් විමසන මෙහි යන චෛත්‍යංසාරයෙන් අන්තර්ගත විපත හැදින්වුවහොත් රාජකාරී දේවකාරියකට සැලකුව ඔහු ධාර්මයේ ඉතා ඇති පුත්තෙක් නමුත් අත් ඔහු ඉරපුහෙයි නමුත් අතීත සමාජයේ ව්‍යාකාරීත්වය නිසා ආගමනුකූල කටයුතු වල හරි හැටින් ඉදිරි ප්‍රස්තාව නොලැබුණ ඔහු මිරා අනුරාධපුරයේ සිට රැගෙන එන බෝපැය තම ආගමික සිහිවටන ලෙස සබා ගැනීමට කටයුතු කර මෙහිල තවත් සුවිශේෂී තත්ත්වයක් ලෙස බබා හිගෙන හඳුන්වන්න පුළුවන් අධ්‍යාපනය පවා හරි හැටින් නොලැබුණ ඔහු කුඩා දරුවෙක් මෙම කෘතියේ පිටවසු මෙහි සෙන්කොට්ටාගේ නාමය ලැබීමටද ලැබීමට මූල විශේෂය වන්නේ මෙම කුඩා දරුවා විසින් වැදිවල මුද්‍රා තිබීමට භාවිත කළ අපූර්ව එක්තරා ගිනි විශේෂය. ඇහුගේ මම පොඩි ඇයි ඉතාමත් අලංකාර රූසපු පිළිහිම්කම් කිය තැනක්ය. දිනක් කොටහළු මංකල්යක් හේතු කොටගෙන වේරහර බලා පිටත්වන ඇය එහි සිටින අනිගිහාන්නන් තරුණයෙක් නිසා ගැහණියක් බවට පත් වේ. එහි සිටින පැමිණ විට තම පුතුට දරු පියෙක් නොමැති වීම හේතුවෙන් ගමේ සිටින නෝන්ජා තරුණයෙක් වෙන නම්බු හේන සූක්ෂම ලෙස රවටා ගන්න එසමත්ය. නමුත් දිනක් රහස්‍ය ලෙසම වේහර තම කුරුදු ප්‍රේම සා වේහර බලා පිටත් වෙන. එහිදී යොමු දීවන සිදුවන අනුවේදනීය කතා පොතක් මුඛ තියතුර අන්තර්ගත වෙන. ඇගේ නැගෙන හීරුකි. උත්තරීත ප්‍රේමය නිසා වේ ජීවිත විදම් මැදමින් උපදිමේ කතිකේ යම් සිදුවන මැදි වේ තරමය. අවසානයේ මෙම කෘතිය පිළිබඳ කෙටියෙන් යමක් කිවහොත් අතීත මිනිස් සමාජයේ බෙදුම් රේඛා වන්නු කුලවාදය අපූර්ව ලෙස ගනිවන ආකාරයට සමාජ විෂමතාවන් සහ අතීත ජන කොටස් පිළ පැවති ජීවන පීඩනය අපේ චිත්‍රණය වන කෘතිය ලෙස මම කෘතිය නිදේශ කරනවා. අවන් කාන්තාවක් සිටියෝ දෙතුන් කෘතියක් ලෙස නිදේශ කරමින් මම මගේ වචන සැපයෙන් මාර්ගපත් කරනවා.